එරුවන් සරණයි ඔබ සිලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් youtubeු නාලිකාවත් සමඟ ප්‍රායෝගිකවම අධ්‍යාත්මික ජීවිතය ගවිශණයක් කරන ඔබටට සිය පැවැත්තේම කියන ප්‍රායෝගික භාවනාව තුළින් මේ අපි ජීවිතය ගත කරන සෑම මුහතක් ගානෙම අපි ටිකටික පුරුදු කරන මේ සතියන සිහිය කියන එක තුළින් ඔයාලා ඔයාලගේ හිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඒ අවබෝධය කිසිම දවසක ඔබට වෙනත් දේකින් වෙනත් උපකරණයකින් බාහිර දයකින් ලබාගන්න බෑ ඒකට උදව්වෙච්චේ එකම දේ තමයි වාල්ලගේ සිහිය නැතම් සතිය කියන දේ ඇතම් බුදුරජාණන් වහන්සේ අපිට කියලදීපු සතර සති පට්ටාන එහෙම නැත්තම් විදර්ශනාව කියන දේ තුළින් තමවාල මේ දේ තේරුම් ගත්තේ. නිර්වාණය අවබෝධ කරනවා කියලා කියන්නෙම මේ සිත ගැන අවබෝධ කිරීම තමයි නිර්වාණය අවබෝධ කරනවා කියල කියෑ. ඒකයන්න මේ පරතරක් නැති සීමාවක් නැති මේ සිත ගැන ක්‍රම ක්‍රමයෙන් ටිකටික පුරුදු කරලා අවබෝධ කර ගැනීම තයි මේ. නිර්වාණය. එතකොට ඒක දකින්නට අවබෝධ කරගන්නට උදව්වෙන් එකම දේ තමයි සිහිය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ එක දකින්නට අවබෝධ කරගන්නට ඔබට උදව්වෙන එකම දේ. එක නිසයි බුදුරජාණන් වහන්සේ සති කියන දේ අපිට කියලදී ලති සිහිය කියන දේ අපිට කියල දී ලතියෙන්. එතකොට මේ ව නොකොට ඒ ප්‍රායෝගික වේදිලා වයස්බේදයක් නැතුව. ජාතියාගම් බේදයකුත් නැතුව. ගොඩාක්කායක ප්‍රයෝජචනයට අරන්තියනවා අපේ නාලිකාවත් තොස්තේ. එතකොට මේ දේ ඔයාලට කොච්චර උදව් වනාා දවාලගේ මානසික ශක්තිය ගොඩනගා ගන්නට එවගේම යාලගේ වෙනදා තිබ්බ දුරලතා මඟහැරවා ගන්නට සහ ඒක සහමුලින්ම නැති කරගන්නට මේ වෙනකට ගොඩාක් අයට මේක උදව් වෙලා තියනවා. ඒක විධා කාර්මාණිසික දුරලතා තියෙනයි වෙන්න පුළුවන් මානසික දුරලතා නැතත්. තමන්ගේ මනසේ තියෙන විවිධාකාර විපර්යාශයන් නිසා යම් කිසි පීඩනට ලක් කෙනය සිටිනො. ඉතින් එවැනි අයට පවා මේක උදව්වක් වෙලා තියෙනවා. ඉතින් මේ දී සත්‍ය ප්‍රායෝගික දහමත් මේක ලෝකෙ කොහෙවත් කියලා දෙන්නේ නෑ. මේ බුදු කෙනෙක්ම පහලවෙන්නට ඕනේ. කියල දෙන්නට එෙම නැත්තම් මේ ක්‍රමවේදේ කොයිවත් ලෝකයේ සඳහන් වීමක් නෑ. එති මේ ප්‍රායෝගිකෝ යෙදෙන්න්න එදෙන්ට තමයි මං මේ කිව් වචනවල් වල අර්ථය යාලට දැනගන්නට පුළුවන්වෙන්න. අන්‍යාගමිකෙක්ටුුණක් මේ වචන ඇත්තද බොරුදු කියල සත්‍ය වසයෙන් සනාතකරගන්නට පුළුවන්ඉන්නේ බාහිරෙන් ඉඳලා විතරක් නෙවෙයි මේ දේ ප්‍රායෝගිකෝ යෙදෙන්න්න යදන්න තම ඒක සනාතකරගැනීමේ හැකියාව තියෙන්න්නේ. ඉති මෙම දේශනාව තුළ යාලට වටහල දෙන්නට අවබෝධ කරලා දෙන්නට සිතේ එක්තරා සවභය මේක ගොඩාක්කායට අවබෝධ වෙලා තියනවා නමු අවබෝධ නොච්චා ඇතින සමහරක්කයියට මේක සතිය කියන නැත්තා සහිය පැවැත්වීම තුළින් දැකලා තියෙනවා මේදේ. ඒ තමයි අපිගේ ඕනෑම භාවනා ක්‍රමයක් කරන්න ගත්තා අපිතු සමත භාවනාව ලබේ අධ්‍යහන් භික්‍ෂුන් නාලිකව තුළ තියන. නිියසස් ප්‍රායෝගක භාාව ඩ සටහනක් වෙන්න පුළුවන් බමලුවෝට ප්‍රායගක බාාව වැඩටනක් වෙන්න පුළුව. ඒ නැතත් වබ තීං කරන වෙනත් භාවනාක්‍රමයක් වෙන්න පුළන්ගේ නැතත් වෙනත් ගුරෝරෙක් යටති කරන බුදු දහමේ තියන බුදු දහමින් පිට තියෙන වෙන සමත භාවනා ක්‍රම වෙන්න පුළුව. මෙ ඕනෑම භාවනා ක්‍රමයක් අපි කරන්න ගිප්වම සමතට අදාල භාවනා ක්‍රමයක් සිත එකඟ කරන්නට යද්දී. ඕනෑම කෙනෙක්ට තමන්ගේ සිත එකඟවීමත් එක්ක තමන්ට එකැන් සිත එකඟ කරන්න පටන්ගත්ත වෙලේනම් ඔයා අදනම් භාවනාව පටන්ගන්නේ මේ වෙලා භාවනාව පටන්ගත්ත වෙලේම වාට වාගේ සිතට එන සිතු වෙලි පේන්ඩ ගන්න එක සමහරක් කෙනෙට විශාල ප්‍රමාණයක් පේන්න ගන්න එක නවත් අගණ්ඩ බයකයාව නවත්තන් උත්සාහ කරන්න හදල තියනවා. හදනා ඕන තරඉන්න මිටකලින් අපි මේකෙන සාකච්ා කරලා යන පේදේශනවල් වල. එතකට මෙන්න මෙවැනි ස්වභාවයක් සිද්ධ වෙන. දෙවගින් සමහරක් කෙනෙට සිතුවිලි ගන් කරන්න පුළුවන් ප්‍රමාණයට නවා. තවත් කෙනෙට්ට මේ විදියට සිතුවිල්ලි එකක් දෙකක් වගේ ප්‍රමාණයක් එනවස්ථාතියනවා ඉතින් තවත් කෙනෙට හිස්ස භවක් තියෙනවස්ථාවල් තියෙන. මේ සමත භාවනාවක් වැඩුවත්. එක වචනයක් මොකක් කරි හිස් කියන කරමස්ථානය හරි මේ එක වචනයක් අල්ලගනවල් ඒ එකක ජපකරනවා වගේ මෙනෙහි කරත්. එතන යම් කිසි සිහිය දියුණුවීමක් තියෙනවා. හැබැයි ඒක ප්‍රබල සිහ දියුණුුවීමක් නෙවෙයි නමුත් එක වචනයක් කල්ලගෙන තමයි ඇතන සිහිය කියන එක සතිය කියනක තියනෙන. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ගැඹුරින්ම එතන සතිය අපිට යොමුුවීම කියන නැත්තම් ප්‍රායෝගක සිද්ධකර ගැනීම කියන අපි සිද්ධ කරන්න අපි මීට පෙරමෙන් ගැන කතා කරලා තියෙනවා. ඉතින් අන්නේ ඒක මෙතන සිද්ධ වෙන්න හිකපි තේරුම් ගන්න ටඕනේ අවබෝධ කරගන්න ඕනෙ. හැබැයි යම් සතියක් සිහත් තියෙනවා. එතකොට තම අර ගොඩක්කයි මෙන්න මෙවැනි අවස්ථාවල කියනවා. මං භාවනා කරන්න ගත්තට මට හිතේකඟ කරන්නට බෑ. හේතුව තමයි ම සිතුවිල එනවායිනෝ ඉවරයක් නෑ ගොඩක් සිතුවිලිය එනවා මෙන්න මේ විදිී ප්‍රකාශයක් එයාල කියනු. ඉතින් ඒ හිතේ සොභාවයක් හිත පාටම එක කරන්න බෑන් මීට පෙර අපි දේශනා දෙකක් විතර ලබා දීලා තියෙනවා හිත එකඟ කරන්න කලබල වෙඩ එපා සහ ඒ කියන දේශනාවල්වල අපි සඳහන් කිරීම කරලා තියනවා ඉතින් මේ සිත එකපාටම එකඟ කරන්න බෑ කියන එක අපි සඳහන් කරලා තියෙනවා ඉතින් ඒ දේශනා දෙකහන්ු වලට අවබෝධයක් කන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදියට සිතේ සිතුලිවේ වැඩි වෙන සවභාවයක් එනි ස්වභහවෙලෙන එක තමයි හිතේ ස්ොභයි සෙල්ලමංකිව වගේම. ඉතින් කොහොම නමුත්, අපි දැම්මේ සිත ක්‍රමක්‍රමයෙන් පුහුණු කරද්දි. මේකට විදර්ශනා පැත්තිෙක් දැන් අපි සමතය මේ පැත්තේ යම් කිසි පොඩි ප්‍රමාණයක් තමයි සිහ ගැන අපි තේරුම් ගැනිත් සමරක්ලට සමතය වඩනයි සිහිය කියන එක දන්නත් නයාලා පොරකන්නේ සිත එකඟ කරන්නට විත රැගුඩක්ලාට සමතය කියල දෙෙන ගුරුරු ගාවට ි ගුරුවරක් ගාවට හර ගීපපු අම යල ඔයාගේ හිත මෙන්න මේ විදියට එකඟ කරන්න කියල දෙනවා මිසක් කැරන්න සිතේ මෙවැනි සිතුලිස්වබභාවයන්ෙන්වා සිතේ මේකයි ස්වභාවේ එවගේ සිහිය පවත්ත ලපියේක තව දියුණු කරගන්න ඕන තගැන අවබෝධ කරගන්න ටෝොනනි බුදුරජාණන් වහන්සේ කියලදිපු සතර සතිපට්ඨානය අනුගමනය කරලා කෙනෙක් ඒ සමතයක්ත් එක්කම විදර්ශනාව කියන පැතිකඩ ප්‍රගුණ කරන විදිහ කියල දුන්නුත් මිසක් කැරෙන්න්නට. එහෙම නැත්තන් සමත ගුරුවරෙක් එක කියල දෙන්නේ සමඳ ගුරුවරෙක් ොඩක් කලාට හිත එකඟ කරකරකර ඒ සිවිල්ලි කොහොමරරි එ එක බ්ලෝකර කර ධ්‍යයාන උපදව ගන්න එහම නැත්තන් අධමානක හැකයල්ල බන්න සමතයෙන් දියුණු ෙන්ඩට කියල දෙනවා මිසක් කරන්නේ එක ඒ අවස්ථාවේ සිහ තවත් පවත්ත ලයිවරලා සිතේ සොබ්භාවේ තේරුම් ගන්නට දව කිරීම විදර්ශනාන කූලෝ නැත්තන් සතර සති පට්ටානේ ුදුජණන් වහන්සේ ක්‍රමේටන කෙලදීම කරනවා අඩඒක ගොඩාක් කලාට භික්‍ෂූන් වහන්සේ කෙනෙක් නිවැරැදිවම මේ ක්‍රම දෙකම ප්‍රගුණකරපු භික්‍ෂුන් වහන්සේ කෙනෙක් කියලා දුන්නුත් තැරෙන්ට නැතං වෙන කෙනෙට්ට කෙලදීම ඉතාමත් අපහසුයි. ඉතින්මොකද ප්‍රගුණ කිරීම අත්දැකීම කියනෙක් පොතට පතට සීමාවලා තියන අදදැකම්නව අපි කියන්නේ ප්‍රායෝගි කත්්දකීම කියනෙක් අඩු නිසා. ඉතින් මෙන්න මේක හේතුවක් එෙන. එතකොට නැම් මේ අපි මෙතන කියල දෙන්නට අද බලාපොරොත්තු වෙන්න වාලට මේ අපිසිහ පවත්තන්න ගත්තට පස්සේ, අපිට අපේ හිතේ සුබභවයම් හොඳට පේන්න ගන්නවා. එතකොට මුල්කාලේ සහ පවත්තන්න ගත්තට පස්සේ. එය අපේ දැන් අපේ අධ්‍යාන් භික්ෂුන් නාලිකාව අපි සමත විදර්ශනා කියන එක යුග නද්දව වගෙන යනි සමානවගේ තමයි අපි එක්කන් ගන්වාලව. එතකොට මේ සීහ කියනෙ එක මුල්කාලේ පවත්තන්න්න ගත්තට පස්සේ. එයාලටසිීහිය පාත්තක්දිම මෙ හිතේ සිතුවිලි ගොඩාක් කෙනවා පේෙන්ට ගන්න. තකො සිතුවිලි එවා එනවා එනවා ඉවරයක් නෑ. හැබැයි අපි මේ සීහ බවත්තනෙ කිසිම අරමුණක් නෑ සිතුවිලි නමත්වනවා කියලා. සිතුවිලි නමත්තනවා කියන එකත් සිතුවිල්ලක් පමණක් තේරවාල්. සිතුවිලි නවත්වනවා කියනක් සිතුවිල්ලක් පමණයි. එතුගොට ඒකත් එක්තරා සිතුවිල්ලක් ඒක දිහත් අපිසිහීම් බලනො. මේක අපි අපේ ඉහෙල්ට නැත්තම් අපේ මනසට ගණ්ඩ යන්නේ. අපි මේ සීහ පැවැත්වීමේ සිද්ධ කරන්න අපේ මනස දිහා බලාගෙන ඉඳීම පමණ. එතුකොට මේසිහ පැවැත්වීම තුළින්. ඕනෑම කෙනෙක්ට සිතුවිලි ගොඩාක් කෙනවා වගේ මේ සිතේ සොබභහාවැයන්න එක අවස්ථාවල්ලට පේන්න ගන්න. මුල්කාලීනව ඇැ න්ු ගේ අපි කියන දි සසිහිය කියනක පවත්වනවා. සතිය කියන අපේ නිහටවස්සිත දිහා බලාගෙන ඉට ගෙන දේශනාවට අනුව සහිය කියනක පවත්වන්නට පුරුදු කරන. එඒම පුරුදු කරපුොයා ඊට අතර අපේ නාලිකාවත් තියන ෙවිනි අස්ස ප්‍රයෝගක භාවනා ක්‍රමයටත් යොමුමයෙනවා. යොම නාාම ඔය නැල මදහරි ඇහි බැමිදක් අතර මැදහරි බලාගෙන හිස් කියන කර්මස්ථාන ප්‍රකුණ කරන්න පටන්ගන්නවා. එතකොට ඒ හිස් කියලා වඩන්නේ. ඔයා ඒ ඒ කාග්‍ර කරන්නෙක් සමත භාවනා ක්‍රමන්. ඒ සමත භාවනා ක්‍රමයවා හි හිස් කියලා ප්‍රගුණ කිරීම කරනවා. එතුකොට මේ කොයා මූලික අදනම් පටන් ගත්තේ දැන් මේ අත්දැකීමටන් ගත මුල්ම දවස යාලා සිහිරලා බලන්ඩ. ඒක්ල ද කනෙට්ට සමහරකිට එක පාටමහිතේකෙන්ක් වන්න පුලොන් එක කලාතුරකින් කෙනෙටව වෙන ම සමහරක්කයට එහෙම වෙන්න මෙහම කරන්න ගත්ත ගම ඔන්න දැන් හිස් කියල කරමස්ථානය වඩනො එයාට තොර තෝංචියක් නැතු. ඉවරයක් නැතුව අතීත අනාගතයක් කරපු කියපු දේවල් විවිද්ධාකාරය රාගදේශ මෝහෝ ඊරිසා සහගත ඒ වගේ මොහොද නරක මේ කියන සිතුලි වවෙලින් කුසල් අපුසල් කියන දේවල් වලින් එයාට එන්ඩ ගන්නවා අතීත අනාගත අනාගතයයක් කරන්න හිතගෙන න්න දේවා . මෙ අතීතයේ කරපු දෙවල් මෙවවා ඉවරයක් නැතු එන්ඩ ගන්න. කට සමතය ස්තල මංක වවාගේ සමතය වඩනෙක් කෙනෙක් කරන්නේ කොච්චර සිතුවිලේ වත්යා බලහත්කාරෙන් වගේ හිතඒඟ කරන්නටම උත්සාහරන. කොහොමද හිතඒකන් කරන්න හිස්සිසිසිස් කියලා ය වේගින් සමහරකලාත් හිතයකන් කරන්න පටගන්න නල ැද හරි අයි බෙමි දෙකාතර මැදට හරි වෙනත් සම ගරුවෝරයෙක් ඇටති හරි වෙනත් තනම් සස්වාදීන සමතය වඩන කෙනෙක් වවැඩ පුලළන් ඇත් ඔය දේම තමයි කරන්නට උත්සාහ කරන්න. හැබැයි අපි අපේදේශනා තුළ අපේ නාලිකාව තුළලා අපි කිය ද ති නො මෙතන සිහ පාත්. මොකද මේක තමයි හිතේ සොභාව කියලා තේරුම් ගන්නට කියලා අපි කියලා දීලා තිය. ඒවගේසිහය පවත්තල හොඳට බලන්න කියලා තියෙනවා අතීත සිතුවිලේනවා අනාගත සිතුවලේෙනවා ඒ සිතුවන් ලක්පුොම අඳර ගන්නට කිය කියනවා අප අර නිහැන්ව සිත දිහා බලන්න කියෙන දේශනාවට අන්නු කූල මගේ තට ඔන්න දැන් අතීත සිටතුවිල්ලක්කාව රාග සිතුඉල්ලක්කාවාව දේශ සිතුවිල්ලක්කාව ඔන්න මමහ සමත කර්ස්ථාන දැ හිස්සිස්කේලා නල මදහර යහි බැමි දෙක අතර මැදහරි හිතතියායගෙන ප්‍රුණ කර කර හිට නමුත් මගේ හිත පාට්ටම අතීතයට ගිය න්න අතීතට ගියා කියෙලයා සිහියෙන් දැනගත්ත ගමන්යගේ ඒ අතීන්තට යාම එතනම ය තවතව අතීතරිගිහිලයා මුලා වෙන ගති නැතන් සහිට යන එක වැලැක්ලයිවරලා නැවතයාට සිහට පැමිනිිච්ච මම ඒ විගසමයා සමත භාවනාව වඩන නලල මැදටහරි අහි බෙම් දෙක අත්තර මැදටහරි හිතේෙනවා. ඇල් ඇල්ලා එයා නැවත හිස් කියන සංඥාවත් ප්‍රගුණ කිරීම කරනු. මෙන්න මේ සිදුවීමම එයා සිද්ධ කරනවා. ආලෝකු සඥාවට එයායට ඉපදු උතාලකු සඥාව පැමිණිුත් ඒවගේ මෙයාට චිත්තරූප කියෙනකොට සටාවත් ඇතිනනි අහස කියන තැනට අවුත් එතිනනිහායා අධ්‍යාන ගතවීමට යද්ද මේ දේ සිද්ධ කරනවා. මේ දේමයා බඹලෝට ප්‍රායෝගික් භාවනාව කියන වැඩසරහන්ට අන්නුකූලුවත් කරනවා. ඉතින් ප්‍රඥාව උපදෝගත්ත කෙනෙක් න ප්‍රඥාව ි ටි ෝරණ කෙනෙක් වාදන. භාවනා කරන සමතයේ වඩු. වනම් මෙන්න මේ ක්‍රමයත් අහවුේ නවස්ථා තියෙනවා මේසා අපි කියන ක්‍රමේ අල්ලගත්තු. තකොට සහර ප්‍රඥාාවන්තන්ට හුවන සතර සතති පට්ටානි හරි බුදුරජාණන්වාන්සකකි දේශන වහලා තිබෝ සහර ප්‍රඥාවන්තන්ට අහුවවා බුදුරජන් වන්සේක් දේශන ආහල නැතුවුණුත් අහුවෙන් නැති සම්භාවිතාව ඒ තරන් අඩුයි ඉති එවැනි දෙයක් තියන. මෙන්න මේක තේරුම් ගන්නට ඕන්. එතකට ම මේ මාටෘුකානු කූලෝ යාලට මේ කියල දෙන්නේ මේ සීහ පැවත්වීම තුළින් වාලට සිතුවිලි පේද ගන්නවා එක තමයි සිද්ුවවෙන්නේ තට සමතිය වඩන කෙනෙක්ට සිතුවිලි කියෙනෙව ටිකයි පේෙන් හැයි. මේ සමතයයි එවගේම මේ බුදුරජන්හසේ අපිට කියලදීපු සසිහිහයි දෙකම පවිච්චි කරන කෙනෙක්ට ගොඩාක් මේක පේන ගන්න හැබැයි බුදුරදන් වහසේ කියලදීපු සිහියෙන් තමයි ගොඩාක්ම පේන්න ගන්නේ සතිය කියනක පැවත්වූත් පමණයික් මේක පේන්න ගන්න එතොට සතිය කියනක පවත්වන්න පවත්තන්න යාලට යාලක සිතුවෙලි ගොඩාක් පේන්න ගන්න. දැන් මෙතන තමයි වැදගක්ම තැන එකයන්නේ අපි කොයිවෙලාක් ස්තලමංක වගේ සිතුවිලි නවත්තන්ඩ යන්නෙත් නෑ. එතකොට අපි මේක කිසි අරමුණක් නෑ අපට සිතුලි නවත්තනවා කියන අපිට තියෙන සිත ගැන ගවේශණය කිරීම. වගේම අපි නිර්වාණයටයන් මේකත් ඇවල නිර්වාණයට නව කියෙන අරුණක් තමයි නමුත් මේකත් එක්තර සිතුවිල්ලක් තම. එතකට අපි නිවනට යන කෙන නිර්වාණයට අවබෝධ කරන්නට ඕනි ම යාත් මේ රහත්වෙන්න්නට ඕන මෙවැනි සිතුවිල යාාතියාගන්න එයා කරන්නේ තමන් කරනදේ ප්‍රායෝගිකෝ ඉදිරියට කරගනයනවා විතරයි එ. ඒ ඒක ගනයා රමුණක් තියනෙනව නිර්වාණයට යනවා අර විෂන්න එකක් කියන දේ තියෙනවා. නමුත් එයා ඒක ගැන හීන දකිින් දෙයන්නන්නේ ම රහත්වෙනවා මං ඉතාහිත්මනින් රහත්වන ඒ බලාපොරොත්තු ආසාවල් සියල්ල මෙයාත්තරන මෙව සියල්ලම එයා සිතුවිලී විදියට විතරක් දකිනවා. දකිනවා මේකත් අන්හාදික සිතුල්ල. ම නිර්වාණයට යනවා කියනක අන්හාදික සිතුවිල්ල. එතකොට මට නිර්වාණය කියනෙ එක හමුවෙන්නේ මේ නිර්වාණය දකිනව නැත නිර්වාණය අවබෝධ කරනවා කියන්නේ තන්නාහාසාක සිල්යිකරපුුවම තමයි මට නිර්වාණයට යන්න පුළුවන් එන්නේ කියල යාට ප්‍රඥාගෝචර සතියක්ත් එක්ක ක්‍රාත්මකයන ප්‍රඥාවතියන සති සම්පජය කියලා පි පාලිවාක්කින් හඳුන්නනවා. ඇතිම නිරන්තරයෙන් කියලා තියෙනව වචනය. ඇති අන්න ඒ එයාට මෙතනසිහි වෙනවා. ඒ වගේ. මේ අපේ සියුම් සියුම් වූ තියෙන සිතුවිල්. නැත්තම් මේ අපේ හිතේ ක්‍රියාත්මක වෙන එක්තරාවිදිියකි මේ අපි සහ පවත්තන්න පවත්තන් අපිට මූලික කාලෙ පේන්න ගන්නේ. අපේ තියෙන ඉරිසිාව ක්‍රෝධය වෛරය එවගේම තරහව එතකොට අපට දේශය ඇතිවෙන දේබ, අපේ තියෙන හිතේ ලෝබය කෑමට තියෙන ආසාාව, ලිංගිකත්තයට තියෙන ආසාාව. ඒ ෑමදයක්ම අපිට පේනො දරුවන්ට තියන ආදරේ අම්මට තාතර් තිය ආදරේ සමයා බිරින්දිට ආදරවන්තයේට ආදරවන්තයටට තමන්ගේ ලෞකික බාන්ඩෝලට දේපලොලට ඉඩම්වලට යනවාහන වලට මෙවට තියන ආසාාව අපිට පේන්න ගන්නවා. මෙවටම කොච්චර ැඳදිිලද කියනෙක්ක අපට සසිහයෙන් පේන්න ගන්න. ඒවගේ අපේ තියනෙන හොඳ සිතුවිලි මට දන්දෙන්ඩ ආසාාවතියන. එඒවගේ මගේ ශරීරයේ දන් දෙන්න තියනවා ආසාවක්තියනවා. එවගේ මන්ධදානාදිී පින්ංකංකරන්න ආසාවතියන දුපතුන් උද කරන්න . එ දුප්ප ලමයිටතුූ දවකරන්ට නාත නිවාසල්ලට වැඩිහිටි නිවාස වට දානය දෙෙන්න්ට එවගේම සුනකීන්ට සත්වීන්ට මට ආහරපාන දෙන්න, පිළිකාරෝගීන්ට සලකන්්, නැති බැරි අයට සලකන්න. මේ වගේ හොඳ සිතුවිලිතියනවා ඒවක් පේ් ගන්නු දෙමවපියන්ට සලකන්න මගේ සැමියන්ට බිරිඳට සලකන්ඩ දරුවන්ට සලකන්න ජාතීන්ට හිතවතුුන්ට සංග්‍රහ කරන්න මේගේ තිය හොඳ සිතුවිලිවාට පේඩ ගන්න ඒ වගේ සමාජ සේවය කරන්න එයහපත්තිදියට හොර ැරකන්න ොකට ජීවත්තෙන්ට සාධරනීය ලෙස ජීවත්තයෙන් මේගේ තියෙන යහපත් සිතුවිලිතුවාට පේන්ඩ ගන්න මේ සෑම සිතුවිල්ලක්ම සෑම දෙයක්න සිතුවිල්ලක් පමණ මේ සෑම දෙයක්ම සිතුවිල්ල පම නිවනට යන්න කෙන මේ සෑම සිතුවල්ලක් ම අතාරනවා මේක අ. ඒ ඇවිල්ලා ඒ ක්‍රියාවලි අත්හරිනවා කියනක නෙවේ වාල කරන යහපත්වට අත්හරි නවා කියන එක නෙවේ. ඒ යහපත්වට කරනො අයිලෙ සැබ නමුත් ඒක ගැන අපි මනසින් වදවෙනක මනසින් හිතනක මෙව සෑම දෙයක්ම සිතුවිල්ලා මෙවට අපි බැඳිල තියනක අත්හරිනවාද කෙනෙක් ගොඩක් අපිහිතුම ලෝභ කරනවා දේපලවට දැන් දේපලුවට ලෝබරනන්න එතකොට මේ බුදු දහමටනු ගොඩාක් ලෝබය හිත තිබාම. ගොඩක් කළට අපි සංසාරයක් විශ්වාසකරනයි විදිට කර්මය කර්මඵල විශ්වාස කරනයි මේ ලෝභ සිත. අපි මරනාාසන්න මෝතේ චුතිසිත රහුණු ලෝභ සිතුවිල්ලක්කිදියට. එතකට අපි අන්නේ අකුසල් ගාමී එක යන්නන්නේ ගොඩාක් දුරුවල් ආත්මවල්ලට ප්‍රේතාත්මල්ලට ඒ ඉඩම රක්ගත්ත ගැඩවිල්ලෙක් වෙලා එහම නැත්ත වේෙක් වෙලා අමනුෂ්‍යයෙක් වෙලා හරි අපි ඉපදෙනවා ඒ කියන. ල් නුවක තමයි මේක ස්වභාව නැත්තම් බහිරවයෙක් වෙලා හරි පෙදෙනවා. අපි හිතුම කෙනෙක් කාස කරනවා රුවන්නලි සෑට හැමදාම මල් පූජ කරන්න. එතකොට මෙයා ඒකවිල කුස සිතුල්ලක් තමයි මල් පූජ කිරීමය බුදුරජාණන් වහන්සේ සිහිකරල එක මේ ලෝකට සත්්‍යය කියලදීපු විශ්වයේ සත්‍යය ර් සැබෑ ධර්මය සත්‍යය මේ ලෝකේ තියෙන අනිත්‍යතාවේ සැබෑම ධර්මතාව කිව උත්තමයන් සිහිකරල තමයි යා ඒ මලක් පූජ කරන්න උබවහන්ේ. ರක් ುಸ ಸ್ತ ටත්್ತේ ද ಅವ ෝ ವೇ ೆಲ ಮ ತ ಿ ಗ ಮල් ಗ ್ රන. මෙයා හැබයි ඒට ආසාාවෙන් තමයි පූජකරන්න. ඒක ආසායෙන් පූජකරා දෙයාගේ හිතය තියෙන කුසලට ලෝබය. එතකට ඒ කුසලයට ලෝබය තිබ්බට එතනර ලෝකයේ ඉන්න ප්‍රබලම කෙනාට විශවීන්න ප්‍රබලම කෙනාට පූජකරන්න එතු ලෝකයේ සත්‍යම කිව කෙනට පූජ කිරීම නිසා යාට ආනිසං සහම්බෙනවා ඒ ආනිසංස නි සයාගේ චෘති සිතට ඒ යා මල් පූජකරයකහ පූජකරපු ආනිසංසියයටට මතක් වුණුත් මරණසන්න මෝත්තේ එයා හොඳ දේවාත්මල්ල හොඳආත්මල නුස්සාත් මල්ල සැප. හග ලස ත් ලබනති ල වා හල යන කතන පේතවත්ව මනවත්තු ්‍රිපිටකගේ යනන්නේ පොත් කියවත් ඒ ට අදා ලට් කතා කිවත් මෙ වාල දන්නේ. මෙන්න මේක තුළත් ඒගේ තින හැබේ එයාට තියන කුසලට පිනට තියන ලෝබ සිත තමයි එතන තින් අයාගේ තිබි ඒකන කකුසලට හෙමැත්තන් අල ේ කියන් යාගේ තිබේ ලෞකික බා්ඩුවල්ලොට තියන නැත්තන් දේපලොට තියන තන්නාව. මෙතන මෙයාගේ හැ පැත්තෙන් ක්‍රියාත්ම කියන්න. සලට සල් ලබ කමික්ක පැත්තකින් ගත්තු කුසලට තියෙන තන්හවම තමයි. එතකට මේ දෙකම සිතුවිල්ලක්. සිතුවිල්ලක් එතකට මේ සීහ පවත් අද්දිී. එයා මේ දෙකත් අත්තාරිනවා. නිර්වාණයට යන කෙන මේ දෙකත් අතාරන. දෙකම අත් අහරල එකයි නිර්වාණයට ගීප්ගෙනට අය කුසල්ලකුසල් කියල දෙයක් නෑ. කුසල් ලකුසල් මත තමයි අපි පින් පෞ් කියන දේවල් මත තමයි සංසාරයේ යෑම සිද්ධුවෙන්. එතකොට මේ දෙකම අතාරනවා කියලා කියන් නිරාගමික වෙනවත් පෞද්ද නිරාගමික වෙච්චිමි සුෞකංකර කරය හරින්වුවන් යාලා සංසාරය යනවා නැවත නැවත ඉපදීපි දියනවා. නබොත් මේ නිරාගමික වීීමක්නව සිද්ධ කරන්නන්නේ කුසල් ලකුසල් දෙකමත්තරවා එවා ඒ වගේ යා එයා දන්නවාම නිර්වාණයට ගීපපුගෙනගේ අයිඉපදීීමමක්න. එතකොට යායට පින් පව්වාය කරන්නට අවශ්‍යතාවයක් නෑ. ඒයාලා ඔයාගේ. න්ලිසෑට මල් පූජ කරන්නට අවශ්‍යතාවයක් නෑ. රහත්ත එච්චි කෙනෙ කාපව් දන්්ඩෙන්න්න ඒව කිසි දෙයක් කරන්නට අවශ්‍යතාවක් නෑමිස පූජක් කිසි දෙයක් යටට කරන්නට අවශ්‍යතාවයක් නෑ. එයාගේ සෑම විලාංකා අ අපිධර්මටන් වු ක්‍රියාසිත් විතර ඇතින්නේ යට අර අනිත්තයට ආදර්ශයක් වෙන්න. එහම නැත්තම් වාගේ සංසාර ගමට උදවෝග වසින් වාලට පේෙන් මල් පූජකරෝද ගිල්ලරන්න එයාට අමුවයෙන් කුසල් කියලා නැත්තම් පින් කියලා කර්මයක් රැස්වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒක තමයි මේකේ යතාා අර්ථේ. තින් කොහොමනමු මෙන්න මේ දේ අත්හැරීම කියනද මෙයාලා සිද්ධ කරනවා. එතකොට අන්නේ වගේ අපි මේ අපේ සිතුවිලිවලින් හොඳ දේවල් නරකදේවල් අපි අඳුර ගන්ම ඒකින් යහපත් දේල්ල අපි කරනවා. මොකද අපිට අපේ ජීවිතේ නරක දේවල් අත්හරගන්න බැර හිටියන් මෙචර කාලයක් එතුකොට නර්ක දේල් අපට අත්තහරගන්නට පුළුවන් කම තියෙනවා මේ සීහ පැවැත්වීම මෝස්සේ මොකද අපිට සිතුවිලි කියනවා පේන නිසා. එතකට මේ සිහ පවත්වන්න පවත්වන්ට අපි සිතුල වැඩි ඩ වශය ේෙනවා සරල. කිව්ෝ අප සිත තිය මේ හොඳ නරක සිතුවිලි. එකින් එකේකින්න අපේ හිතේ තියෙන කුණු ගොඩවල් ටික පේන්ඩ ගන්නවා. මෙන්න මේක තමයි සහිහ පවත් අදදිි සිද්ධ වෙනද. මේ කඔබ අවබෝධ කරගන්නට ඕොනේ වගේ උබට අවබෝධය විතරක් මදි. මේක ්‍රයෝගික කරන්න කරන්න තම මේ අවබෝධයක් විතරයි මම මේ දේශනාවෙන් කියන එක වාල කනින් අහගත්තම වලගේ දැනු මක් වෙන අවබෝධයක් කර. මේ අවබෝධය ප්‍රඥාව වැඩිුවන්න නම්. ප්‍රඥාව මෝර වඩන මේ අවබෝධය විතරක් මදි වාලා අපි කියන දේ. එහමනත්තම් බුදුරජණන් වහන්සේ කියලා දීපුදේ ප්‍රායෝගික යෙදීම කියන කාරණාව සිද්ධ කරන්නට අවශයන. එතකොට තමයි ප්‍රඥාව කියන එක මෝරන්නට පටන්ගන්න. ඒගේ හලත් නවා සම රකයි කොහොම ප්‍රඥාව වැඩිකරගන්නකය ඉ ප්‍රඥාව වැඩි කරන මාවත තමයි මේ අපි කියල දෙන්නේ මේකත් ප්‍රඥාව වැඩිකර වැඩිවින්න හේතුව මේ ප්‍රායෝගික යෙදනොත් විතරයි ප්‍රඥාව කියනක වැඩිවෙන්නට පටන්ගන්න. ඉතින් මෙට මේ විදියට ඔයාලගේ සිතේ තියන සිතුවි වාලට පේන්න ගන්න. යාලගේ හිතේ තියෙන රාග වාලගේ සිතේ තියන දේශේ මේ අලෝබ අදේශ අම ලෝබ දේශ මූහ කියන කුසල මූල තුනත් අකුසල මූල තුනත් කියන මේ හය මැ. ඒයාලට පේෙන්ඩ ගන්න ඒක ඇතුළ තියෙන තව තව සිතුවිලි විධාකාර විදියට පේඩ ගන්න. මෙන්න මේක පේඩ ගන්න අය සහරක්කායි මේක පුදුම වධයක්න කෙලා තේරුම් ගන්න අයත් තින්නේ සමතිය වඩන අය තමයි ගොඩක් කලාට මේක වධ්‍යයක් කර ගන්න සමතය විතරක් වඩනයි පුදුම විදියට හිතේකඟ කරගන්න බෑ ඉතින් එයාලට මන්න නවතමතක් කරන මම මේ දේශනා මුලදී සතා සඳහන්කරපු සිතේකඟ කරන්න කලබලවෙන්න එපා සිතේ එකඟ කරගන්න විදීකෙ ල අපි දේශනා අධිකත් යඒ කහන්ඩ සමතිය වඩනට ඒකෙත්මන් කරන්න විදිිය කියලදීලා තියෙන එකත් විදර්ශනා කියන පැතිකට සතිය කියන පැතිකඩ ඇතුළත් කරළවල කියලා දීලා තියෙන. ති ඒකම තමයි මේ අනිත් දේශාවල්ලත් අපි තැනින් තැමිවවා සාකච්ඡා කරලා තියෙනවා ති ඒ විදියට හල්ල මෙතන සිද්ධ කරන්න තියෙන මේක සිහ පමණක් පවත්වන කෙනා දන්නවා මේක සිතේ හැටි සිතේ ගොඩක්කයි මට කතා කරලා කියනවා සහය පවත්තන්න ගත්තට පස්සේ තමයි තමන්ගේ හිතේ තියෙන ජාසිතුවිලි කුණ ගොඩක් හිත කියනක තේරුම් ගත්ත මන්ගේ හිත තරම් කුණු ොඩක් තවක් නෑ කියන තරුම් ත් කියක කියනයි ඕන තරන්න්න ඉතිගේ ඇත්තටම අපිටත් ප්‍රත්්‍යයක් වෙච්චද අපපියෝග ප්‍රාෝගකු යේදදි. මේක යෙදෙන බදුරජාණන් වහන්සකිව සතර සති පට්ටාන ඇතම් මේ සති සම්පජන්නය ඇත්ත මේ කියන විදර්ශනාම. ඒ වචනය කිව්වත් එ එකක්ම දේන මේ වචන ිවිධනාට ඉති මේ දේ ප්‍රායෝගකේදන කෙනට ඇත්තටම තමන්ගේ සිත කුණු ගොඩක් බව ප්‍රත්්‍යයක්ෂ වෙනවා ඒ ප්‍රත්්‍යයක්ෂ වෙන්නේ තමන්ගේ තව තව දකින්න දකිින්. ඉතින් මේ සහ පවත්තන්න පවත්තන්න තන්ගේ සිතේ සිතුවිලි ගොඩාත්තියවා රාගේ තියෙනවා මේ හැම දෙයක්ම හොඳට පේන ගන්න. මේ සහය මෙවා හඳුනාගන්න හඳුනාගන්න දැන් අප ඒ රාග සිතුවිලි යාව කියලා. එවගේ දේශ සිතුවිලියාව කියලා, මොහ සිතුවිලියාව කියලා එවගේ අලෝභ සිතුවිලි අධිශව සිතුලි එවැනි හොඳ නරක දෙින් මාව කියේ වටබි මුකුත් කරන්ඩයන්නේනෑ අපි කවදාවත් තුොවලට කියලා නෑ. සිතුවිල්ල හ ලාලගෙන අනිත්‍යයි කියල හිත්ඩ කියලාත්යෙ නෑ නැත්තන් අනික්්ච කියල හිතන්න කියන්නේ දුක්ක කියල හිතන්න කියලන ද දුක විදියට හිතන්ඩ කියන්නේ අනාත්ම කියලා හිතන්ඩ කියලන්න අනත්ත කියල හිතන්ඩ කියලන්නේ කිසිම පාලිවා්‍යයක්ක සිංහලවාත්්‍යයක්ක තෙහෙමදට අපි හිතන්ඩ කියලන. මොකද සඔබහ විකෝම වායාලට සීය පවත්තන්න පවත්තන්න දර්ශනය වෙන දේවලක හරියට යාලා ටීවක බලබල ඉද වාලා. හිතන්න්නව ැති වෙලාක ඇඩ්ඩක් යනෝ යාල කැමැතිම ඇඩ්ක් යනවගේ දෙයක් තමයි ඒක. මොකදඒ අහම්බු ලෙස සිද්ධවන දෙයක් ඒ අනිත්‍යතාවේ කියක පේඩගන්න හමු ලෙස. එවගේ මේක තියෙන අනත්්‍යතාව අනාත්මතාව පේඩගන්න අහම්මුුලෙස. එක බලින් බලන්නට අවශ්‍යතාාවන්න ල බලින්ටීවේගේ ඇඩ්දාගන්න ලන්න නහම් බල ඩක්කමැතින්. එතකොට ඒ එපාාවෙන හැබැයි අහම්ු ලෙසවා ඩ්ගක්ත් දක්කු ඒ එක පාට්ටම නිසා ටික් බලන්න පුුවන් හැකිියාව තියෙන. හතකොට ඒක අඩු තපපරගණකින් හරි දේඒවා බල්ඩ අසයිතෙනවන් එහෙම නැතුවඒ තමන් කැමතිවුණුත් තේඩ්ඩකට බලන්න ආසිහිත නන්න ඒවාගේ තමයි මේ සිහය පවත්වන්න පවත්වන්න තමයි මෙවා ටිකටික තේරෙන්න්න ගන්නන්නේ පේල්න ගනේ කැන්ේක. අපි සමතය පැත්තෙන් කිය තෙවනි අසේ වගේ පේන්න අපේ ප්‍ර්ඥාවට වැටහෙන්ද ගන්න පේන ගන්න ප්‍ර්ඥාවට නැත්තන් අමුත්වේ රූප මුකුත් අනම්මනම් පේෙන්ඩ ගන්නේ තෙෙනනිහසී තමයි සමතය පැත්තෙක් දියුණ ගොරපු ගත්තා එහම පේන ගන්න ම මේ සඳහන් කිරීම කරේ ඔබට පටලොවා ගනි කියලා සමතයයි විදර්ශනාවයි කියක නැත්තම් මේ සතිය කියනක මේ පිෙනීම මකද්ද කියන එක තකො නැත්තං ගොඩක් අඇය සමතය තෙවිනි අසේ විදියට බලන්න ගන්න අනිත්‍ය පේනවාද කියල හෙම තඩ්ඩයි එකක අනිත්‍යතාව එහෙම ඒක බලන වන්නම දියත්තියෙනවාඒ වෙනම දෙයක් හැබැයි ප්‍රඥාවට දකින දේ තමයි ම මේ අදහස් කරන්න පටලොගන්න එා. ඉතින් මේ ප්‍රඥාවයි වාලට තේරෙන්න්න ගන්නවා මේ සිතුවිලි සෑම දෙයක්ම ඒ වෙනස් වෙන සවභාවේ වාලට තේරෙන්න්න ගන්න ඒ ටිටිකඒ එක බලින් බලන්නට ඇන්ඩ. පෙතුරුම් මෙත අදහස් කරන්නට ගිය ෝබට කිසිම වෙලාක ඔබ බලින් මේ විදර්ශනාව බලින් කර්මස්ථාන වැඩිලි නැත්තර හම වඩන්නට අවශ්‍යතාවයක් නෑ මේ පටිච්ච සමුත්පාදය වනත් නාම රූප කියන දේවල් වන. වි්‍යා කියන දේවල වුන බලෙන්මවාගෙන බලන්න බලෙන් වච්චන මෙනිහි කර න වි්‍යාවි්‍ය වි්‍යානයත්ත නාම රූපනනාමරූප නාමරපකකේ බලෙන් ජපකරකර බලන්ඩ යන්න නෑ ඒක ඇවිල්ලා සමතය විතරයි ප්‍රගුණ වෙන්නගල වාලඩටම මීට පෙරත් අපේ දේශනාවල සඳහන් කරලා තියෙන. ඉති මේක මේ සහ පවත් අද වාලගේ සිතුවිලි දිහ මේ වාලට මේක දිහ බලාග ඉින්ඩ විතරයි තින් මෙහම බලද්දි හිටපුොන් අනිත්‍ය තාව වාලට පේන ඒ එක දිහත් බලාගෙනට එතකොට වාට වද දෙන්න සිතුවිලි පේනවා මේ එකඒ එක විරය. යන් හිත යෙනවා හොඳ වැඩි වැඩියම්වාට පේන්ඩ ගන්න. ඒ සෑම වැඩි වැඩියෙන්ම පේන විපර්්‍යයාසියන් දිහාවාට තරහා යන දේවල් මේ සෑම දෙයක් දිහම හොඳ සහෙෙන් බලාගෙන ඉඳීමම පමණයි සිද්ධ කරන්න ටෝටඩ. එතට ම මේ දේශනානු කූල මාත්‍රෘකානු කූල යාලට කියල දෙන්න අවස්ථාවේ සිද්ධ වනේ මේක කරන්න කරන්නටවාගේ හිතේතියෙන කුණ ගොඩවල් සිතුවිලි වැඩි ඩියෙන් පේන්ට ගන්න. ොඩාක්ම පේෙන්ඩගන්න ඒක ඔයා කලබලවෙඩ පා සාමාරක්ක අන්නවා කල්බලන ඉවරයක් නෑන මේ සිතේ තියෙන කුුණු ොඩල්ක ඒ තම ඉතින් ඔොය මේ ආත්මභාවය පමණක්වාල මේ මනුස්සාත් මේ පමණත් දකින කුණ ගොඩ විතරයි ඔය සිතු ලිටිකීතර. තව සංසාය කෙලවරක් නැතියව්වා තාම එන්න නැතිහිද හොඳ ඒවා යටපත් වෙලා තියෙනෙහිද හොඳ. ැත් එ එව්වා න්ඩ ගත්තොත් ෙම ඔඒට හපක් ඒක නිසා මේ මනොත් දවාරෙන් මනස ව්වා යට පත් වෙලා තිනි භාංගගත වෙලා ගෙතීන් ඉතින් ඒක නිසා ඒව ගැ ලොකුවට හිතන්යටම මේයාම කුණු ගොඩ විතරක් බේරගණඩ යක අයික කල දාලා පෙරාත්මල්ල වත් එතකට අයිංගලා යන නැත්තන් ඒව එන්න ගත්තුතත් තෙම ලට මේක බේරගන්නඩ ැත්තන නිකන් කල්පනා කළ බලන්න මේ පෙරත් මල්ල කුණ ගොඩල් ෙන්ඩ ගත්තොත් යෙ මේයාත් මේ ටිකවත් අන්රගන්න ැරු ඇති අන්න ඒක නිසා. මේකද හා මූතුයෙන් යින් කරන්නට දඟලන්න ටවශ්‍යථාවයක් නෑ. Bේ සිදුවීම දියා අපේ නිහණන්ඩුව සිතදිහා බලානින්නගෙන දේශනා විදියට හොඳට සයම් බලාගනින්න්න මොවයිතින් වැඩි වැඩි වශයෙන් එනවා සහරක්ලාට, අඩුුවෙනවා තවත් වෙලාට වැඩුවෙන්න්න ගන්නක්. හිටපුගම සාමකාමී පරිසරයක් වගේ තියනවා. ඒවගේ හිතේ සස්භාවයන් එක එක විදිට වෙනස්්‍යන. අපිමීට පෙරෝය දේශනාවක් ලබදුන් හිතාරයට සවබාදාම වගේ කියලා වෙනස්්‍යනවා කියල. අන්න ඒවාගේ තම මේ හිත කියනක විධාකාරවිදි එක පාටම සිතුවිලි වැඩුවෙනවා අඩුවනෝ මේ වගේ විධ පර්යාශයන් වලට ලක්කනවා. තේකොයා ගැටලුවක් කරගන්නට එපා. කිසිමලාගේ තමන්ගේ සහ පවත්තන් අය කොච්චර සහ පැවත්වොත් වැඩක්නෑනීමට සිතුවිලි එනවා සිතුවිල්ලි පේනොව වැඩිනී කියලා. න්න මෙහෙමි තන්න්න ඇන්ඩපක් තවත් මෙතන සඳහන් කිරීමක් කරන්න ඕෝනේ මේ සිතුවිලි පේන එකම තමයි සමහරක් අයි මට රාගගේ වැඩුවෙන්ඩ ගත් අන සහ පවත් අන්න ගත් අඩ පස්ේ. සමතය වට අයත් වෝ කෙනමි කරමන් සමතය. අපේ තියෙනවා සමත භාවව අධදිරාගේ වැඩිනවාදකල ඒ දේශනාව හන්ඩ ඒකම තමයිදන් තරහටත් අදාල වෙන්නේ. ඉතින් සමහරකා මේ සීහපත්තන්න ගත්තර බ සමරකායි කියනවා මට රාගේ වැඩිුවෙන්ඩ ගත්තනන්නේ වගේම මට තරහයාම වැඩිෙන්න්න ගත්තන්න. අමුතු වැඩුවේමක් උන්න වෙනද තියන තරහම තමයි වෙනද තියන රාගේම තමයි ඒකෝට වෙන උච්චර පෙනු නැමොකදොයායි ක්‍රියාවලේට එක්කහු වෙල එක්කෝ ලිංගිකත්තේ දන දෙදනෙක්ක් එක්කහ වෙල හරි එක්ිනෙක් හරයේ. තකේ දෙන ඇතක ඒ විධාකාර විදිරවා ස්වන් ඉන්දනය හරි රගේ යෙදන තරහාව කියන එකත් විධාකාර විදිරවා පිට කර නමුත්. මේසරේ ඒ ක්‍රියාවලට අහුවෙන් නැතුවඇහු නොවෙන නිසාම එම ක්‍රියාවලි යදෙන් නැතුවා බේරිලාඉන්න නිසාම හැක නිසා.වාටේ රාගේ කියනක පේන්න ගන්න වැඩ. එහම නැතන් ඒක අමුත්වින් වැඩිල නෑ තිය වෙන තිබන. අිඩම් නිකංවාගේ තිබ්බ සට අසුවක් කියන ප්‍රමාාණ ඒ අසුවම තමයි තියෙන්නේ හැබැයි මේක වැඩීම් පේන්න ගන්න වාට ඔ අර කියයන් වගේ පැනීම වර්ධන වෙලා කියැන සරලෝකවූ තැස් දෙකේ පැනීම වර්ධන වනා කියලා හිතන්නකු අඒ වගේ ඔගේ පැනීම කියනක සතිය කියක වැඩදිවුණු වෙලා නිසා තමයි මේක හොඳවට මේ විදිට පේන ගන්න එති මේක රාගේයටත් අදා අදාල වෙනෝවාගේ තර්හයම්මලට කරෝධයට දේශයට ඉරිසියාට අනෙකුත්? ියලූම කලේසින්ට මේ කදාලත්වයක් ැෙන ඒවගේ මුොඳ සිතුවිලියවලටත් මේ කදාලත්වයක් යන මේ කොට සි සමතය වඩනයට තදාලත්වයක් කෙනවා එති මෙන්න මේ විදියට තමන්ගේ සිතේ තියෙන මේ ස්වභාවයක් පේන ගන්න ඒ වැඩුවීමක් නවී තින් එතනත් කරන්න තියන් අපි වෙනද කියනවගේ ඒ වැඩියුලාගේ හරි තමන් පේනවනගේ දේවල් දිහහා බලාගෙන ඉන්ඩ එක බලාගෙන ඉන්ඩ ඉන්න ඉඩ කාලයක් මේ පුහුණුවීමේ දන්නන්නේඒදන්න මෙ ි ටික ටි ටික වයාගේෙන් අඩු වෙලා යනවා ඒ ඊට පස්ස තදංග වසෙන් අඩුවනෝ අවිිෂකම්බණක් වයෙන් අඩුවෙලායනවා නීට පස්සේ සමුච්චේද වශයෙන් ප්‍රහාණය වෙලාමයනවා ිකටික හැමදාමවායා ජීවිතයක මැරණ දවස වනකම් ප්‍රගුණ කරන්න කරන්න මේ ටිකටික අඩුවෙලා යනවා. ඉතින් මෙන්න මේ සිදුවීම වාලට ප්‍රායෝගික ම අත්තන් ඉන්න පුළුවන් දැන් වාලට තේරෙනවා ඇති. අමුතුවෙන් සිතුවිලි වැඩවීමක් සිද්ධ වෙන්න අපි මේ ප්‍රායෝගිකව පුහුණ කිරීම තුළ සිතුවිල අමුතුෙන් වැඩවීමක් සිද්ධ වෙන්න වෙනද පිච්ච නැති. අර මෝහය කිය අන්දකාරයක් ල වාල යාහල. ඒ අන්දකාරයට වාලට පේන්නේ එකන් මෙච්චර කාලයක් යාල මෝහෙෙන් වැහිල්ලන්න හිට හිතන් අන්දකාරයකින්වා හිටිය මෙච්චර කාල කන්දකාරෙ හිටවා හිතන්න කාම්බරේ ලයි් හල අඳුර ඉන්නේ වෙන කවාව කොහැරි තැනකට ගිල්ලදානවා අඳුරු කාබරේකට වා දන්නේ ඒ කාම්රේ තව කවදඉන්නේ බඩු මුට්ටු තියනොද කිසි දෙයක් දන්න හැබැ බැරිවෙලාවත් ඔයාට ඔඩි එලියක් හරි අපි ඩ යිට් එකක ප්‍රමාණේයට ට ලයි් එකක කම් වෙන. එතක වාට යම් තීන එක මනහරි ත ීරනමේ ඇතුලික. හැ රි නිච්ච තාවකට එ මොද ීන කිය. ඉට වඩ ටිකක් ලොකෝ යිට් එක කමුණු ීතුම සාමාන්‍යයෙන් ඊටව ලක තින ෝච්චකක් වගේ ප්‍රමාණයක් කිය. ඒක ටටිට ල යාමේ ෙස්තියන පුෘතියන අමන්ගේ තව න්න තුන්ද මිනිස්සුම කාම්රක ට අහ ෙන් ගන්න හැ ටත් ව ලකු යිට්ටක දම්ම කි තන්ගේ කාම්බරේට එතකොට හොඳම යිට්කක් අන්නවාට ෙස්තියන පුරතියන මන්වගේ තවකටි නේ කාම්බර කියල ට අහුේඩ ගන්න. හවගේ මේ කාම්බරේ. පැනගන්න පුුවන් කියන තීරනෙටත් එන්න පුළුවන් හැකාව තියෙන. මොද යි්ක්කු දාලා තියෙන නිසා. අන්න ඒවාගේ තමයි මේසිහිය කියනක ටිකටික දියුණු කරන්න කරන්න වාට අර එල්ඩ ලයිට්කගේ ප්‍රමාණයටට අඩට සිතුලි පේෙන්න්න ගන්න. ඒගේ ටිකක්ල් තව සසිහිය කියනක තවත්වාගේ වැඩ දියුණු වන්නගදකෙන් හැමේ ඩි දවුණන ගන්න අ වෙනදවාට සසිහ කියන පැවත්වන ටික වෙලායි පවත්තන්න පුළුවන් වුණේ මොක ටිටකෙන පුරදුකක් වන විනාඩී පහකට සැරයක් නොවාගේ සහිහය කියන එක පැමිණෙන්නේ. නිං වැඩර නවස්ථාව වල ගෙර දෝරේ වයාගේ රාජකාරන තැංගලත් ඔයා සහ පවත් අද විනාඩි පහක් වගේ නති දැ වි නාඩි පහකට දෙෙසරරි තුන්සරවා සීහ පවත්න තත්තවට පත්වලද න්න එහෙම වැඩි දියුණුවීමක් ොයාලන තියනේ තරවා සහිහ කියනට ටක්ගාල පැමිණීමක් සිද්ධෙන. එතකොට අන්නර ෝච්චක ප්‍රමාණට වා එ එකකොට යාට ර මෝහය කිය අන්දකාරයෙන් වෙහිච්චලා තිබ සිතුවෙලි ප්‍රාගේයේ දේශය මෝහෙ මේ හැම දෙයක්ම ලෝපදේශ මෝකෙට සෑමදයම වගේ හිත ඇතුළිතින් ඩෙස් පුටු බංකු හැම දෙයක්ම ඉන්න විධාකාර වස්තුූන් පුද්ගලින් දේපල. මේ සෑමදයම ජීවි අජීවි සෑම දයම් වවාගේ සිත තුල තියෙන. එවට ඇලිල තියන ප්‍රමාණි වත්තෙකවා ඉන්න වෛයිරෙන් ප්‍රමාණයේ සෑම දෙයක් කන්න එකෙකිින්න්නෙකුවාට පේෙන්ට ගන්න. මේ ක්‍රියාදාමය තමයි සසිහ පේට වන්න පිටවන්න පේ ඉතින්ම මේ කෝටස ගන්නවා ගොඩක්කායි වැරදියට සමහරක්කාය ගන්නවා. සහ පැත්වීමේ සිතුල පේනවා වැඩීනී කියලා ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙන්න. අර අන්දකාරය මකාගනන් තම අප මේ ගමනයන්. ඊටබස මේක කාලයක් කරන්න කරන්න ප්‍රගුණ කරන්න කරන්න. ඔගේ තුළින් සහ වැඩෙන්න්න වැඩියෙන්වාගේ කාම්බර හිස්තවලලායන ඩස් පුට කෝ නැතල යාවා. දගලින් නැතිේලා ඒ මේඒක දකින්න දකින්න තමයි එක සිද්වෙන්නේ වගේ ඒ වස්තුූන් ගැන පුද්ගලන් ගැන ඒ ජීවියාජී වස්තුයක් හිතේ තියන දේවා ගැනව අවබෝධ කරගන්න කරගඩ හිත නිකම් ඒ වගේඒ අවබෝධ කරනවා කියැ එවට ඇලිලතිනවාද ගැටිල තිනවාදමං වට ලබයෙන් බැදිලද තන්නහයි ැඳිලද නැද නැත්තමන්යි වට වරනවාද ගෙන මෙ අඳුර ගණඩ අඳුර ගඩසිහිය උපයෝග කරන සහත් සමගේදන. ප්‍රඥාවෙන් මෙ අප. ඔබෝධ කරගන්න කරගන්නගේ කාම්බර ඊට පස්සේ හිස්වෙන්ඩ ගන්න ඊට පස්ේ එමි වඩ ගන්නන්නේ ඒට බස්ය. හමකද දෙවවා සමුච්චේද වශයෙන් මෙතවට ප්‍රහණය වඩ ගන්න. හිති අන්න ඒක නිසා මේ කොවාලට ප්‍රාෝි ෝ තේරුම් ග ොල දැම්ම. හිවා ශවාස කරනවාලට මේ සහ පත් අද සිත්විලි අමුතුම් වැඩීම් පේනවා කියලගන්න වෙන ද තිබ දේවල්ම තමයි මේ පේන ගන්නවා මෙච්චරකල් දැනගෙන හිටියෙන එචර ශේෂත්යකට තියන්නේ ති සහ පිටවන්ඩ පිටවන්න එක පේන්න ගන්නවා ඒත් විශේෂ ක්‍රියාවලී තම සිද් වෙන්න ගන්න. තු වාලට මෙන්න මේ දේ ප්‍රයෝගි තව තව දියුණු කරගන්නට පුළුවන් මේක සහ කියනක ටික ටික පුරුදු කරගන්නට අවශ්‍ය වෙන. ඉතින් මෙන්න මේ අවබෝධය වැදගත්තයනවා යාලගේ ප්‍රඥාව මෝරන්නට මේ කියන දේවා ඉතින් මේ දේශනාව මේ ප්‍රමාණං යාලට අවබෝධය ලම්බාදීම විශ්වාස කරනවා ඇති කියලා. ඉතින් මෙ සීය පැවැත්වීම තුළින්. සිතුවිලි පේනවා වැඩි කියන දේශනාව මම අදට සමාප්ත කරන. ඉතින් ඔබ සිලු දෙනාට බුද්ධ දම්ම සංගෑන්ත්‍ර විධරත්යේ ආනු භවශක්ති මේ කරුණුකාරණ මනාව අවබෝධ කරගන ප්‍රායෝගකෝම වඩ ලට්‍රගුණ කරලා, ප්‍රඥාව තවතා වැඩිදියුණු කරගන්න හැකේවා කිය අශ්රවාද කරන ගමක් අදට මෙම දේශනාවසංකරනවා ඔබ සලු දෙනාට තෙරුවන්ස්තරණ.